නිවන් මඟ විමසුම. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අයමේවාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍ය තීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අදත් නිවන් මඟ විමසුම ධර්ම දේශනාව සමග ඒකාත්මික වෙලා ඉන්න මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි සූදානම් වෙන්නේ කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කරන්නයි. කළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අරහත්ක මාර්ගය පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඕනේ. හැම නිමේෂයකම අරහත්ක මාර්ගය වර්ධනයට හේතු වෙන හැසිරීමක් කායික වාචසික මානසික ක්‍රියාකාරකමක් නිබඳව තියෙන්න ඕනේ. ඊයේ දවසේ අපි සාකච්ඡා කරා කොයි විදිහටද වෙන්න ඕනේ කියලා ක්‍රියාකාරකම් වගේක් සාකච්ඡා කරා. හොඳින් මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ ගැන මහා හැඟීමක් ඇති කරගන්න, ඒ වගේම කාමසකල්කාන යෝගයෙන් අත මිදෙන්න, එහි තියෙන ආදීනව ආනිසංස, ඒකෙන් අත මිදීමේ ආනිසංස මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිත නිබඳව කාමසකල්කාන යෝගයෙන් අත මිදෙන විදිහට සකස් කරන්න කියලා. ඒ සකස් කිරීම, ඒ ආදීනව ආනිසංස මෙනෙහි කිරීමෙන් සකස් කිරීම කොයිතරම් කොයි විදිහට වෙන්න ඕනද කියන එක අපි හිතමු. ඒ මොකද හරියට මෙහෙම කිව්වොත් හරියේ හැඟීම් කියන ඒවා, ඒ මොකද හැඟීම් කියන ඒවා පෙන්වන්න බෑ. හැඟීම් කියන ඒවා වෙනත් දෙයක් අනුසාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒ ඇති වෙන හැඟීම මෙන්න මේ වගේ එකක් වෙන්න ඕන කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ බොහෝ උපමා දේශනා කරලා තියෙන්නේ. කැලේක වාසය කරන මිනිසෙක් ඉන්නවා මහා ඝන කැලෑවක අතරමං වෙලා. මේකේ මහා මම් පහරන හොරු ඉන්නවා, භයානක තිරිසන් සත්තු ඉන්නවා, අලි ඉන්නවා, කොටි ඉන්නවා, වලස්සු ඉන්නවා, සර්පයෝ ඉන්නවා, මහා කටුවකුල් තියෙනවා, මහා ප්‍රපාත තියෙනවා. ඒ වගේ කරදරකාරී පරිසරයක ඉන්නව. නමුත් හැබැයි එහි පළතුරු තියෙනවා, දිය ඇලි තියෙනවා. මේ වගේ අපි හිතමුකෝ ඒ වගේ කැලේක දිය ඇල්ලක නනා ඉන්නවා කියලා කෙනෙක්. හැබැයි හැම වෙලේම එයාගේ තියෙන අනේ මං අතරමං වෙලා ඉන්නේ, මේ කැලෙන් කොයි වෙලාවද යන්නේ, මහා භයානක දෙයක්. මේ නාමින් ඉන්නකොටත් මේ සුවදායක දිය ඇල්ලේ පහසුව ලැබමින් ඉන්න වෙලාවෙත් හිත නිදහසක් නැහැ. මොකද කොයි වෙලාවේ අනතුරක් වෙයි දන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි, හොඳ පළතුරු ගසක් හම්බෙලා හොඳ රස පළතුරක් කඩාගෙන කන වෙලාවෙත් එයා ඉන්නේ භයානකව, කොයි වෙලාවේ අලියෙ පණිත් දන්නේ නැහැ, කොටියෙ පණිත් දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ. ඉතින් ඒ මම් පහරන හොරු නැත්තම් තමන්ව මරාදායිත් දන්නේ නැහැ කවුරු හරි කියලා අදහසකින් තමයි ඉඳ වෙන්නේ. ඒ වගේ ඉන්න කෙනෙකුට එතනින් අයින් වෙන්න ඕන අදහසක් තියෙනවා වගේ. හැම වෙලේම මේ යම් සැප තිබුණාට අයින් වෙන්න ඕන, මෙතන ලොකු අනතුරුදායක තත්ත්වයක් තියෙන කියන හැඟීම තියෙනවා. අන්න ඒ වගේ හැම වෙලාවකම හැම නිමේෂයකම මේ පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න ඕනේ, මේකේ අනතුරු ගොඩක් තියෙනවා, මේකෙන් අයින් වෙන්න ඕනේ, මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා අදහසක්
අපේ තුළ හැම වෙලේම තියෙන්ඩුන අන්නේ තියෙන විදිහට හිත සකස්වෙන්ඩෝ නෑ. ඒකට හැම්ම වෙලේම හිත නැමිච්ච ස්වභාවයක් තියෙන්ඩුන එකින් අයිවෙන්ඩෝන කියලා. ඒ තත්ත්වය තමන් තුළ තියෙනවද කියලා බලන්ඩ ඒ තත්ත්වය ඇතිවෙන තුරු කාමසිකලකානයෝගේ අදීනව ඒකින් අතමිදීමේ ආනිසංස. කාමසිකල්ලිකානයෝගේ අදීනව ඒකින් අතමිදීමේ ආනිසංස ඉතාමත්ම ප්‍රබලව මෙනෙහි කරලා ඒ තත්ත්වයට හිත පත් කරන්න ඒක තමයි ඊයේ දවසේ අපි කතා කරපු ක්‍රියාකාරකම. දැන් විමසන්ඩ එහෙම පත් නොකර අපි කියවන මේ නිවන් මඟ විමසීම විමර්ශනය කළ බල පොඩි ක්‍රියාකාරකමක් හරි විමසල බලන්නඩුන් හැබලේ මොකද මේ කරන්න ප්‍රායෝගික වෙන්ඩෝ නෑ කතා කරනේවා ප්‍රායෝගික වෙන්නන කියපු දේවල් බුදුරජාණන් වහන්සේ ගැන මහා හැඟීමක් තියෙනව නම් හිත ශ්‍රද්ධාවෙන් පිරෙනවා ඒ ගැන හැමවෙලීම කරුණු කාරණ හොයන්න පෙළඹෙනවා සහ කාමස්කල්ලිකානයෝගය ගැන අර මහා මේ ජීවිතය ජීවත් කරනට මම ඉන්න අනතුරුදායක තැනක බලන්න කොච්ච අනතුරුදායක තැනකද කියලා වන සතුරන් පහර දෙනවා වගේ මේ හිතට කොයි තරන්නන් දේවල් බියෝපදියුණු දෙවල් දැන්වෙයි 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 කියලා හැමිලේම දරුවෙක් කෙලිට බැසනං එන්ට කරදරයක් වෙයි දන්න නෑ එන්ට පරක් වුණන් ටෙලිෆෝන් එකට ප්‍රතිචාරයක් නැත්තං මොන්න තරම් බයකින් නිබ්බන්ධව බයින් පෙලිලා බයින් වෙලිලා ජීවත් වෙන හැටි හොඳින් බලන්ඩ අන්න එහෙම ජීවත් වෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් අන්න ඒ එහෙම අපි අපේ ජීවිතය ගැන තේරෙන්න ඕන හැම්වෙලේම් බයෙන් සහ අනතුරු කියනවා මං පහරන හොරු වගේ හැම වෙලේම ප්‍රාණගාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාචාදී තැන්වලට යන්ඩ තමන්ගේ සුතල කුසල සිත පැහැරගන්න හැටි බලන්ඩ ඒවයින් වෙන්වීමේ සිතුවිලි තියෙද්දි නමුත් ඒවටම ඇදිලා යන විදිහට ඒවටම අසීමිතව තමන්ව ඇදිලා යන විදිහට කුසල සිත පැහැරගන්න හැටි බලන්ට මේ ජීවිතය එද්දී ළඟට සතුරු ප්‍රහාර ලැබෙන හැටි සරෙන් සරේ සරෙන් සර එක දිගට කායික වේදනා මානසික වේදනා ඇතුව විටක කායික වේදනා තද බල කායික වේදනා චකුරෝග සෝතරෝග ගහන රෝග ජීව්‍යාරෝග කායරෝග සීසරෝග මුකරෝග ආදි වශයෙන් තියෙන හැම පැත්තකින්ම රිදෙන දේවල් එහෙම තියෙද්දිත් ඒවත් එක්කම එන මානසික වේදනා ති මේ ඔක්කෝම එකට වෙන හැටි ඒ වගේ පීඩිත සුවයක් නැති මාත්‍රයක්වත් නිදහසක් නැති බයින් ජීවත්වෙන් වෙලා තියෙන සෝකයෙන් ජීවත්වෙන් වෙලා තියෙන හැම දාම සැඩ පහරකට අහුනාවාගේ ඉල්ලන ඉල්ලන දේ ඉල්ල නිල්ල දේ දෙන්ඩ වෙලා තියෙන නොදී බැරිකමක් තියෙන මේ ජීවිතය ගැන අපි බොහෝ වසයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ ආදීනව මෙනෙහි කරන්න මේක විස ඒසයෙන්ම ආසාවන් තෘප්තිමත් කිරීම සඳහා ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද ආදිය සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒවක් කරන්න වෙනවා. ඒ මොහොතටත් සැනසීමක් නැති මේ කර්ම පත සිද්ධ වෙනකොට සංසාර ජීවිතයත් විනාසවෙලා යන මට්ටමකට පත්වෙනවා නේද. ඒකින්ද මූලික වශයෙන් අපි පරීක්ෂාවට ලක් කරන්න මං මේ ටික මේ ඇහෙනකොට තේරෙනවා. ඒක තමයි හැමදාම වුණේ ඇහෙනකොට තේරෙනවා තේරෙනහින්ද අහගෙන ඉන්නවා අහගෙනද ඔහු ඇත්ත තමයි කියලා කියනවා අනුමත කරනවා ඔහෙ ඉන්නවා. ඉතින් ඒ අනුමත කිරීමක්වත් ඔහු ඇත්ත තමයි කියලා ඉඳීමවක්වත් නෙවෙයි ඊයේ දවසේ පටන් අපි යම් යම් ක්‍රියාකාරකම් ලබා දෙනවා ඒක මතක තියාගන්නම ඕනේ. ඒ ක්‍රියාකාරකම් සිද්ධ කරේ නැත්තම් ධර්මදේශනාව අවසානයේදී ලබා දෙන ක්‍රියාකාරකම සිද්ධ කරේ නැත්තම් කවදාක්වත් පුළුවන්කමක් නැහැ ගැලවෙන්න නම්. ඒකෙන්ද මේ කියපු ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර යම් මට්ටමකට සිත සකස් කරන්න ඕන දවසකට වැඩි වාර ගණනක් මේ පංචකාම සම්පත්තිය බියකරු වනයක් වගේ දැනෙන්න ඕනේ. බියකරු වනයක් විදිහට දැනෙන විදිහට මේකෙන් අයින් වෙන්න ඕන මේ අනතුරෙන් ගැලවෙන්න ඕනේ කියන අදහස එන තත්ත්වෙට
තමන්ගේ සිතට කලින් මංකිව මේ පංචකාම සම්පත්තිය ආදීනව මෙිනිහි කරන්න ආනිසංස මෙිනිහි කිරීම ගැන. ඒකෙන් අයින්වීමේ ආනිසංස මේ පංචකාම සම්පත්තිය විඳීමේ තියෙන ආදීනව මෙිනිහි කරන්න අපි බොහෝ වශයෙන් කතා කරා. ඒකෙන් අතමිදීමේ ආනිසංසයන් මෙිනිහි කරන්න අවශ්‍ය කරන යම් කාරණා කීපයක් අදවසේ සාකච්ඡා කරන. එතකොට මේ දෙක ඒක රාසි කරගත් හම හොඳටම පුළුවන්කම තියෙනවා අපිට ඉදිරියට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ඒ මිනිහි කිරීම ටික කරන්න ඕන. එ මම ගුලොකු කල කිරීමක් ඇතිවෙන දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ. පින්නත්න හිතට පීඩා ඇතිවෙන සිතුවිලි ඇති වෙනවා. ඊර්ෂ්‍යාව එකක්, ක්‍රෝධය එකක්, වෛරය එකක්, මසුරුකම එකක්, ගිජුකම එකක්, කෑදරකම එකක්, ඒ වගේ නොඒකු සිතුවිලි ඇතිවෙන මං අහන මේ අත්තන්ගේ මේ සිතුවිලි ඇතිවෙන්නේ තමන්ගෙන් යම් අවසරයක් අරගෙනද කියලා. මොකද එකෙන් තමන්ගෙන් යම් අවසරයක් අරගෙනද කියලා කියන්නේ මේ සිතුවිලි ඇතිවෙන්නේ මගෙන් අහලද, මගේ අනුදැනුම යටතද, මට ඊර්ෂ්‍යාව ඇතිවෙන්නේ, මට ක්‍රෝධය ඇතිවෙන්නේ, මට වෛරය ඇතිවෙන්නේ කලින් මට දැනුම් දීමක් කරනවද, දැන් මෙන්න ඊර්ෂ්‍යාව ඇති කරවන්නයි යන්නේ කියලා නැත්තම් මං හිතලා ඇති කරගන්නවද, නැත්තම් ඇති වෙනවද? එතකොට ඇති වෙනවා. ඒවට කියනවා චිත්ත සංස්කාරයන් කියලා. සාමාන්‍ය පංච උපාදානස්කන්ධ වර්ගීකරණයත් එක්ක සංකාර කියන්නේ ඒ ටික. ඒකටමයි චේතනා කියලා කියනවා. චේතනාවමයි සංස්කාරය එතන. ඉතින් එහෙමනම් මේ ඇති වෙන චේතනා තමයි ඊළඟ භවය නිර්මාණය කරන්නේ. එතකොට ඒ චේතනා ඇති වෙන චේතනා තමන්ට අයිතිද කියලා බලන්න ලොක්කු කර්මකාර ජීවිතයක් ගෙවන්න වෙලා තියෙන හැටි බලන්න. මේක තේරුනොත් යම්කිසි කෙනෙකුට මේකෙන් ගැලවීමේ ක්‍රමයක් හොයන්න හිත පෙළඹෙනවා. මේක තේරුනොත් කියලා කියන්නේ මේ බලන්න මොහොතකට හිතලා යම් කෙනෙකුට මෙවැනි සිතුවිලි සමුදායන් ඇතිවීමේදී එයාගේ ක්‍රියාකාරීත්වය එයාට පාලනය කරන්න බැරි හැටි බලන්න. කාමයේ වර්ධවා හැසිරීමේ සිතුවිල්ලක් ඇතිවෙන කෙනෙකුට එයාගෙන් කිසිම අනුදැනුමක් නැතුව එවැනි සිතුවිල්ලක් ඇතිවෙලා ඒක ක්‍රියාත්මක භාවයට යනවා ලොකු තල්ලුවක් එක්ක. හරිද? එතකොට එයාට ඒක නවත්ත ගන්න බෑ. බොරු කියන සිතුවිල්ලක් ඇති වෙනකොට නැත්නම් තරහ සිතුවිල්ලක් ඇති වෙලා කාට හරි බොරුවක් කියලා රවට්ටන්න ලෑස්ති වෙනකොට ඒක එයාට පාලනය කරගන්න බැරුව ලොකු තල්ලුවක් ඇතුව යනවා. හරියට තමන්ට වැඩිය මම ටික ඔක්කොම එක වචන කීපයකින් කියන්නම්. තමන්ට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් තමන්ව බාහුවෙන් අල්ලලා ඇදගෙන යනවා වගේ. අපේ මේ බාහුවෙන් අල්ලගෙන ඇදගෙන යනවා මට නවත්ත ගන්න බෑ. අන්න ඒ වගේ තමන්ගෙම ඇතුලේ ඇතිවන තමන්ටම හානිදායක සිතුවිල්ල තමන්ව නොයෙකුත් දේවල් කෙරෙහි ඇදගෙන යන හැටි තමන්ම අත්විඳින්න ඕනේ. තමන්ට අදාළ නොවන අයිතියක් නැති සිතුවිලි තමන්වම ඇදගෙන යන හැටි හොඳින් බලලා අපි තේරුම් ගන්න ඕන. මාව නිකම් මට වැඩිය ශක්තිමත් කෙනෙක් ඇදගෙන යනවා. මේකට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ගිනි අඟුරු වලකට දාන්න ඇදගෙන යනවා. මට වැඩිය ශක්තිමත් කෙනෙක් මගේ බාහුවෙන් අල්ලලා ගිනි අඟුරු වලකට දාන්න ඇදගෙන යනවා වගේ මේ සිතුවිලි මාව නොයෙකුත් තැන්වලට ඇදගෙන යන හැටි අත්විඳින්න. මේ සිතුවිලි තමන්ගොන ඒකුත් තැන්වලට ඇදගෙන යන හැටි අත්විඳින්න. තමන්ගේ පැත්තෙන් පාලනයක් නැතුව මේ ඇදගෙන යන ඇදගෙන යෑම ඉතාමත්ම දරුණු වදකෙක් වගේ. අහන්ඩ තමන්ගෙන් පැත්තෙන් අහන්ඩ මම කොයි තරන්නම් මේ සිතුවිලි හින්ද අසරණ වෙලා තියෙනවද කියලා. කොයි තරන්නම් මගේ ජීවිතය අනර්ථයකට පත් වෙලා තියෙනවද කියලා. පුංචි කාලේඳන් ජීවිතය සාර්ථක කරගන්න නොකරපු දෙයක් නැහැ. වැඩියෙන්ම ජීවිතේ බාධා වුණේ අරමුණට. ලෝකෝත්තර අරමුණට, ලෞකික අරමුණකට උනත් බලන්න හොඳ ලෞකික අරමුණු තියෙනවා. ජීවිතේ සාර්ථක කරගන්න ඕන කරන ලෞකික අරමුණු තියෙනවා. වැඩියෙන්ම ජීවිතේ තමන්ට අසාර්ථක වෙන්න හේතු වුණේ අම්ම තාත්තා හින්දාද, සහෝදර සහෝදරියෝ, යාළු මිත්‍රාදියෝ හෝ වෙනත් යමක්ද,
නැතන් තමන්ගේම සිතේ ආපස්සට අදින බලවේගද තමන්ගේ හිතේ තමන්ට අයිතියක් නැතුව උපදින මේ ඒකුත් විෂම වූ සිතුවිලි ප්‍රාණගාත අදත්තාදානාදී සිතුවිලි වෙනත් තැන්තැන්වල ලැග ලැග ඉන්ඩ හේතුවෙන සිතුවිලි තීන මිද්දාදිය සිතුවිලි මෙන්න මේවා නෙවේද තමන්ව ඇදලා දැම්මේ පල්ලෙහාට අදටත් එහෙමද නැද්ද. භාවනාවක් කරන්න දෙන්නේ නැතුව පිළිවෙත් මාර්ගය ගමන් කරන්න දෙන්නේ නැතුව නොයෙකුත් ආකාරයෙන් තමන්ගේ සිතේ උපදින්නා වූ සිතුවිලි අපිව විනාසමුකයට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒවා සැරෙන් සැරේ උපදිනවා. යම් දෙයක් දෙද්දි කොහොමරි කරලේ සිතුවිලි නිකන් ගිනි ගන්නවා වගේ උපදින ස්වරූපයක් තියෙන්නේ සංස්කාරයේ හැටිහෙමයි ආශ්‍රව සහිත උපදිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉල්ලනවා අර දේ දෙන්න මේ දේ දෙන්න කියලා ඉල්ලනවා. ඒල්ලනකට ගිනි ගන්නවා වගේ දැනෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ට දැනෙනවා රිදීමක්. ඒ රිදීමට විසඳුමක් නැති වෙනවා, අසරණ වෙනවා. ඒ රිදීම වැඩි වෙනකොට ප්‍රාණඝාත කරලා හරි අදත්තා දාන හරි කාමේ වර්ධව හැසිරලා හරි බොරු කියලා හරි කේලම් කියලා හරි මොනවා හරි එකක් කරලා ඒ සිතුවිල්ලෙන් අයින් වෙන්න, ඒ සිතුවිල්ල නැති කරගන්න, අර ගිනි ගන්න ගතිය අයින් කරගන්න බැරි හින්දා, ගිනි ගන්න ගතිය ඉවස ගන්න බැරි හින්දා ඒකෙන් බේරෙන්න මොකද කරන්නේ? අන්න අර වගේ වෙනත් ආකාරයක විසඳුමක් හොයනවා අපි හැම වෙලේම. ඒක නොකර බැරි වෙනවා. ඒ කියන්නේ අපි ඇද්දගෙන යනවා වගේ. අන්න ඒකට කියන සංස්කාරය, චිත්ත සංස්කාරය නැත්නම් චේතනාව කියලා. නිවන් දැකපු කෙනෙක් ගැන නැත්නම් අපි යා යුතු ඉලක්කය ගැන කතා කරනවා බුදුරජාණන් වහන්සේ. සබ්බ සංඛාර සමතෝ. ඒ සංස්කාරයන් සමතයටපත් වෙනවා. මේ ලෝකේ රූප දකිනවා, ශබ්ද අහනවා, ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙනවා, ජීවී අජීවී වස්තු දකිනවා අරමුණු වෙනවා. හැබැයි රත්වීම්, දැවීම්, පිච්චීම්, අපහසුකම්, තණ්හා සහගත කිසිවක් ඒ සිත්වල ඇති වෙන්නේ නැහැ. අම්මා වඳුරනවා, තාත්තා වඳුරනවා, සහෝදරයෝ වඳුරනවා, ඥාතියෝ වඳුරනවා, ඔක්කොමත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. හැබැයි රත් වෙන්නේ නැහැ, දැවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. එහෙමනම් කොච්චර වාසනාවන්ත තත්ත්වයක්ද? හිතන්ඩ නැවත නැවත හිතන්ඩ එහෙම මානසික තත්ත්වයකට පත්විය හැකිද කියලා මං කියවනේ. අපි කියන්නේ මේක නිවන් මඟ විමසුම කියලා. එවැනි මානසික තත්ත්වයක තියෙන සුවදායක තත්ත්වය ඒක. අපි මොහොතකට සමහර වෙලාවට මේ පංචකාම සම්පත්තිය අත්විඳින වෙලාවල් වලත් මොහොතකට අත්විඳිනවා. ඒක අපි කියන්න ඕනේ. මේ ධර්ම දේශනා කරන තැන ඉදිරියෙන් මම ඉතාම රසවත් තමන්ට කැමති යම්කිසි කෑමක් ගොඩක් තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන නම් ඉන්නේ ඉදිරියේ ඉන්න අය, ධර්මශ්‍රවණය කරන අයට මගේ දිහා බලන අතරවාරේ ඒ කෑම දිහා සැරෙන් සැරේ බලනවා. හිතේ පුංචි නොසන්සුන්කමක් තියෙනවා. මේක දිව උඩට දාන්න ඕනේ කියලා උවමනාවක් තියෙනවා, වෙවුලන ගතියක් තියෙනවා. ඒත් එක්කම ඒ පැත්තට ඇදීලා යන ගතියක් තියෙනවා කියලා හිතන්ඩ තමන්ගේ පැත්තෙන් සාධාරණව, ඉතා සාධාරණව බලන්ඩ මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් තියෙනවා. හැබැයි හොඳට බඩපිරෙන්ඩ මේ කෑම දෙනවා මම. ඊට පස්සේ දීලා ටිකක් වෙලා යනකොට අපි කියන මේ කෑම ඇති වෙනවා කියලා. දැන් ඒ වගේම ගොඩක් මෙතනින් තියාගෙන මං ආයෙ බණ පටන් ගන්නවා. දැන් බණ දිහාවටයි සිත අරග තිබ්බත් නැතත් දැන් අපි කියන්නේ ඇති වෙලා කියලා. අපි දැන් කැමැතිම කෑම පිගානකට බෙදාගෙන කාලා තුන් කාලක් විතර කනකොට ඇති වෙනවා, දෙත් ටික පැත්තකින් තියෙනවා. අන්න ඒ වගේ ඇති වෙලා කියලා කියන අවස්ථාව ගැන හිත යොමු කරන්න. ඒ වෙලාවට ආහාරය ගැන එතන ඉදිරියෙන් තිබ්බ අර ගොඩ ගැන කිසිම හැඟීමක් නැහැ. ඒක අයින් කරන්න ඕන කියලා අදහසකුත් නැහැ. ඒක තියෙන්න ඕන කියලා අදහසකුත් නැහැ. ඒක ගැන කිසි අදහසක් නැහැ. ඒක තෘප්තිමත් ඒකෙන්, ඒක හින්දා හිත තෘප්තිමත්, ඒක හින්දා ඒ මොහොතේ ඉල්ලන්නේ නැහැ. එහෙම අවස්ථා ආහාර ඉදිරියේ, රාගයේ ඉදිරියේ, ගීත ඉදිරියේ, රූප ඉදිරියේ, හරිද, මේවා මේ වගේ තත්ත්වයන් ඉදිරියේ ඒවායින් ලැබිය යුතු සතුටක් තියෙනවා නම් ඒ සතුට ලබලා ලැබපු මොහොතේ අපි කියන එපා වෙනවා කියලා වුණම දෙයක්. අන්නේ ඒ තෘප්තිමත් අවස්ථාව තමයි අපේ හිතට එපා වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ.
අන්න ඒ එපාවෙන මොහොතවල් ගණ්ඩ. දරුණුම හැඟිමක් කියලා කියන රාගේ එපාවෙන මොහොතක් ආවනම් අන්න එපාවෙන මොහොත ගැන මොහොතකට හිතන්ඩ ඒ වෙලා හිත සංසුන්. ඒ වෙලා හිත ඒක ඉල්ලන්නේ නෑ. ඒ වෙලා ඒක තිබ්බත් එයාට වැඩක් නැහැ. තමන් ඉතාමත්ම ආසාවෙන් කාපු ආහාරයක් එපාවෙනවා ටිකක් වෙලා කද්දි. ඒවෙලා නැවත දෙන්න හැදුව තිල්ලන්න එකතින් අයින් කරඩුව මනාවකුත් නෑ ගැන ප්‍රශ්නයක් නෑ නිදහස්. අන්න ඒ වගේ නිදහස්සක් ඇතිවෙන හිත. අර ආහාරයක හිතන මං කැමති මාහරය දැන් ඇතිවෙනකං කෑව ඇති වෙලා ඉන්නේ. ඒවෙලා වේ ආහාරෙන් හිත නිදහස්. ඒ නිදහස දිගටම තිබ්බ. ඒ නිදහස දිගටම තියෙන කරේතන්. ඒ කියන්නේ ආය හිත ආය ඒ ආහාරය ගිජු ලෙස කණ්ඩෝනෑය කියලා හිතට දැනෙන්නෙම නෑ. හිත ඉල්ලන්නෙම නෑ. අන්න ඒ වගේ හැම දෙයක් පිළිබඳව මේ ලෝකෙ තියෙන අර අතෘප්තිකර හිත තෘප්තිමත් වම තිබුණොත් යම් විදිහකි. ආය ඉල්දුවම නැත්තං අන්න සංස්කාරයන්ගේ සකස්වීමක් නෑ. එන්න එක මං ඒ චූටි මොහොත එක පොඩි මොහොතක් යම් කිසි ආහාරයක් ඇතිවෙනවා විනාඩි පහක්යන් ඩිසල බොහොවිට ආයසරයක් එක ඕන කියලා හිතෙනවා. සමහරේවා ඇතිවීමක් නෑ හිතට නමුත් සාරීරික ඇතුල් කරගන්න බැරිහින්ද තියාගෙන ඉන්න සමහර ආහාර කොමරි ඒ හින්ද හරි ඇතිවීමක් ඇති වෙනවා. එතකට යම් කිසි කෙනෙ දකිින් ඕන කියල හිතෙනවා දැක්කට පස්සේ ලංවුනාට පස්සේ ඊට පස්සේ ඇතිවීමක් තියෙනවා. අන්නේ ඇතිවීමක් වෙන අවස්ථාව ගැන මම කියන්නේ අන්නේ අවස්ථාවයේදී තමන්ගේ හිත ඒක දැඟිල්ලන්න ඇති වෙලා තිනෙද අන්න එක දිගටම තිබුණොත් එනම් රහතන් වහන්සේට කලබලයක් නැත්තේ එකයි. එදා උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ මේ ජීවිතය තියෙන මේ අනර්ථකාරී බව දැකලා අනර්ථකාරී බව තේරිලා මේක විසඳුමක් නෑ කියලා ගිරග්ග සමජ්ජ කියලා කියන ඒ ලොකු සන්දර්ශනයට සම්බන්ධ වෙලා ඒකෙන් පසුව ඒ ඇත්ත තත්ත්වය තේරලා දෙන්නත් එක්ක පාරට ඇවිල්ලා පාරට බැහැලා ඇත්ත හොයමු කියලා අන්තිම දෙපැත්තට බෙදිලා යනවා. ඉස්සෙල්ලාම සත්‍ය දැනගත්ත කෙනෙක් අනිත් කෙනාට ඒක කියන්න ඕනේ කියලා තීරණයක් අරගෙන දෙපැත්තට බෙදිලා යනවා. උපතිස්ස පරිබ්‍රාජකයාට අස්සජි මහරහතන් වහන්සේව මුණ ගැහෙනවා. අස්සජි මහරහතන් වහන්සේත් එක්ක වචනයක්වත් නොදොඩන උපතිස්ස පරිබ්‍රාජකයා දැනගන්නවා මෙතුමානම් සුළුපටු කෙනෙක් නෙවෙය කියලා. මොකක් කරේ රහසක් තියෙන මෙතන නිවීමක් තියලා දැනගන්න නිවීමක් තියෙනවා කියලා දැනගන්නේ ඉන්ද්‍රියන්වල තියෙන සංවර බව හින්දා. අර තෘප්තිමත් බව හින්දා කිසි දෙයක් හොයන්නේ නැහැ. ඒක හින්දා බිම් බලාගත්තොත් බිම් බලාගෙන හිටියගේ උඩ බලාගත්තොත් උඩ බලාගෙන හිටියගේ සංසුන් සංසුන් ඉරියව් පවත්වනවා නෙවෙයි පැවැත්වෙනවා. ඒක අන් අයට තේරෙනවා පින්නත්නි. මොකද බාහිර පැත්තට හිත විසිරෙන්නේ නැති නිසා අන් අයට ඒක හොඳට තේරෙනවා. ඉතින් නොසන්සුන්කම් නැති හින්දා සාමාන්‍ය පුද්ගලයා ඉන්නකොට හැම වෙලෙම නොසන්සුන්කම් සහිතවයි වාසය කරන්නේ. අන්න ඒ නොසන්සුන්කම් නැති කරගන්න ස්ථීරවම නැති කරගත්ත දවසකට තියෙන සැනසීම හිත මොකුත් ඉල්ලන්නේ නැහැ. මොනවත් ඉල්ලන්නේ නැති හිත සුවගෙන දෙනවා. ඒකයි අපි නිබඳව නිරතුරුව මතක් කරන්නේ ඔන්න නිවනේ තියෙන සුවදායක තත්ත්වය ගැන. ඒක සබ්බ සංඛාරව සමතෝ. එතකොට ඒ වගේම තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරන්නාට වර්ධනය කරපු කෙනාට භාවිතා කරපු කෙනාට ඇති වෙන තත්ත්වය පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු. බලන්ඩ පින්නත්නි මේ ජීවිතයේ ගෙවන ජීවිතයේ තියෙන අනර්ථකාරී ස්වභාවය අතහැරගන්න විදිහ ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කිරීමෙන් සිද්ධ වෙන කාරණාව තමයි චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා සඳහන් කරේ. පළවෙනි දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ බව සඳහන් කරලා තියෙනවා.
මොකක්ද මේ චක්කුකරණී කියලා කියන්නේ. ඥානය නුවණැස ඇති කරන නුවණැස ඇති කරන කියන එකයි. ඒතර ආරියෂ්ටාංග මාර්ගය වර්ධනය කරන කෙනෙකුට අපි ආරියෂ්ටාංග මාර්ගය ඉදිරියේදී කතා කරනවා. නුවණැසයි ඇති වෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් වල ඇත්ත తත්වය දැනගත්තොත්, ඇත්ත తත්වය තේරුම් ගත්තොත්. ඒ තැනත්තා මේ ලෝකෙට බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ නෙවෙයි, බැඳෙන්න දෙයක් නැහැ. හරියට මෙන්න මේ වගේ යම්කිසි සංවෘත භාජනයක වහලා තියෙන, සම්පූර්ණයෙන් වහලා තියෙන භාජනයක රත්තරන් හරි මැණික් හරි තියෙනවා. අපි තුමු ඝන පෙට්ටියක රත්තරන් හරි මැණික් හරි තියෙනවා කියලා කට්ටියගේ විශ්වාසයක් තියෙනවා. ඒකින්ද ඒකට තණ්හාව උපදිනවා. කට්ටිය කියනවා ඉතින් ඕක තේරුමක් නැහැ. ඕක ඇතුළේ සමහරට ඒවා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන් කියලාත් කතාවක් තියෙනවා. සමහර අය කියනවා අපි නම් ඕක ඇතුළේ තියෙන්නේ නැහැ කියලා දැනගෙන ඉන්නේ කියලාත් කියනවා. ඉතින් කොහොම කරත් අපි තව කට්ටියක් කියන ඕකට තණ්හාව උපදවගෙන වැඩක් නැහැ. මැණික් කියනවාත් ඉතින් ඒවා කවදා හරි නැති වෙලා යනවනේ කියලා. එහෙම ඉතින් ඒවා අයින් කරගන්න, ඒ තණ්හාව අයින් කරගන්න වැඩ පිළිවෙලක් ගෙනියනවා කියලා හිතන්නකො. හැබැයි යම් කිසි කෙනෙක් කොහොම හරි මේ සංවෘත භාජනය විවර කරලා බලනවා. මේ පෙට්ටිය විවර කරලා බලනවා. බලනකොට මේක ඇතුලේ තියෙන නිකන් ගල් කැටනම්. බලෙන්වත් ආය තණ්හාවක් ඇති කරගන්න බෑ. එන්නේ ඒක තමයි මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවය. අපේ පින්වත් අය බොහොම ලොකු කල්පනාවකට එන්න ඕනේ මම මේ කියද්දි. මේක අපිට තණ්හාව ඉපදිලා තියෙන්නේ රූප කෙරෙහි, සද්ද කෙරෙහි, ගන්ධ කෙරෙහි, රස කෙරෙහි, ස්පර්ශ කෙරෙහි, මේ ලෝකයේ තියෙන ජීවී අජීවී වස්තු කෙරෙහි මහා තණ්හාවක් ඉපදිලා තියෙන්නේ. ඒ තණ්හාවෙන්ද අපිම ඒවා ගොඩ වතාවක් අපේ හිත ඉල්ලනවා. ආය බලන්න, ආය අහන්න, ආය විඳින්න කියලා ඉල්ලනවා, ඉල්ලනවා, ඉල්ලනවා. මේ ඉල්ලන්නේ ඒ ගැන තියෙන තණ්හාවෙන්ද? අපිට මේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ අපේ සිත, අපේ මනස ඒකේ තියෙන ඇත්ත తත්වය, මේක ඇතුලේ තියෙන අර පෙට්ටිය ඇතුලේ තියෙන ගල් කියලා, පොඩි පොඩි ගල් කෑලි කියලා දන්නේ නැති හින්දා. ඒ වගේ නම් පංච උපාදානස්කන්ධයේ තියෙන ඇත්ත తත්වය, රූපයේහි, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ තියෙන ඇත්ත తත්වය දන්නේ නැති හින්දා අපි බොහෝ වශයෙන් තණ්හා උපද්දවාගෙන, තණ්හා උපදිනව උපද්දවා ගන්නවනේ. අතර ඒක වැරදි කතාවක්. උපද්දවාගෙන නෙවෙයි අපිට තණ්හා උපදින්නේ මෙන්න මේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව හින්දා තණ්හා උපදින බව අපි හොඳාකාරවම දන්නවා. එහෙනම් මේ අවිද්‍යාව නිසාවෙන්, ඒ කියන්නේ දන්නේ නැතිකම හින්දා නම් මේ පීඩාව විඳින්නේ. අපි කළ යුත්තේ ඉක්මනට දැනගන්න එක. දැනගන්න බණ අහලා විතරක් මදි. පංචපාදානස්කන්ධයට එබිකම් කරන්න ඕනේ. තමන්ගේ ක්‍රියාකාරීත්වයට ඇතුල් වෙන්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වයට ඇතුල් වෙන එක ගැන අපි කතා කරමු. නමුත් එහෙම අවතීර්ණ වෙන්න නම් අපිට යම් වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ යන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් දැනට දැනගෙන තබා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරන කෙනෙකුට ඇති වෙන ප්‍රතිඵලය තමයි චක්කුකරණී. ඒ ආරියෂ්ටාංග මාර්ගය භාවිතා කරන කෙනාගේ මනස චක්කුකරණී, නුවණැස ඇති කරන මාර්ගය. ඒ මනසේ මේ මානසික වෙනස චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබේ මනස වෙනස් වෙන පියවර ටික වෙනදා නැති නුවණකින් ලෝකය දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒවායේ හේතු සමග ඒවාට කාරණා සහිත ඥානය උපදිනවා. ඥානය ඇති කරවන මාර්ගය තමයි. නිකං ඥානය උපදින්නේ නැහැ. නිකං නුවණැස ඇති වෙන්නේ නැහැ. එහෙනම් නුවණැස ඇති කරන, ඥානය ඇති කරන, තමන් ඉන්න තැනින් වෙනස් කරලා සම්පූර්ණ ජීවිත අවබෝධය ලබා දෙන මාර්ගයක් තමයි ඒකයි. ඒ මාර්ගය භාවිතා කරපු අය, ඒ මාර්ගය තුළ තියෙන වටිනාකම දැනිච්ච අය කරන්න කලින් මේ දේශනා මාලාවේදී අපි ඔප්පු කරලා පෙන්නනවා. මේ වටිනාකම පින්වත්නි තමන් කරන්න කලින් දැනෙන ආකාරය එකිනෙක එකිනෙක ගලපලා මේක විමසනකොට ඒ වටිනාකම දැනෙන ආකාරය හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. අන්න ඒ දැනිච්ච මිනිස්සු මොකද කරේ? බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන උදම්මනවා ජීවමාන බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම
බුදුරජාණන් වහන්සේ අභිමුඛයේදීම අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතංවා උකුජ්ජෙය පටිච්චන්නංවා විවරෙය කියලා මේ විදිහට වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වගේ යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වගේ අඳුරේ තිබ්බ තැනකට අඳුරේ තිබ්බ අඳුරේ ඉන්න තැනකට ආලෝකයක් පහළ වුණා වගේ කාන්තාරේ යන කෙනෙකුට අතරමං වෙලා ෂේම භූමියක් ලැබුණා වගේ අන්නේ වගේ කියමින් උදම් අනමින් මම බෞද්ධ උපාසකයෙක්කට උපාසිකාවක්කට දරත්වා කියලා දැඩි අධිෂ්ඨානයකින් තෙරුවන් සරණ ගියා. ඉතින් මේ දේවල් එක්ක අපි ඉතාම හොඳින් තේරුම් ගණ්ඩ අත්‍යවශ්‍යම දේ තමයි අවිද්‍යාව අයිංකර ගණ්ඩ ඕනේ ඒ සඳහා මේ කියන තත්ත්වයට පත්වෙන්ඩ ඕනේ නම් චක්කුකරණී ඥානකරණී උපසමාය මේ හිත සමාහිතවෙඩ හැම පැත්තකටම විසිරී විසිරී තියෙන මේ සිත හැම පැත්තකටම ඇදී ඇදී වැටි වැටී තියෙන මේ සිත ඒ විසිරීමෙන් අයින් වෙලා තමන්ගේ චිත්ත සමාධිය සමාහිත බව වර්ධනය වෙලා ඒකාග්‍ර බව වර්ධනය වෙන්ඩ කැලඹිලා තියෙන හිත එක තැනකට හරියට බොර වෙලා කැලතිලා තියෙන දියක් ටික පහන් වෙලා දිය ඒ රොඩු පෑදිලා වතුර ලස්සනට උඩට එනවා වගේ කැලඹි හැමලේම කැලති තිබ්බ ජලාසය නිශ්චල වෙලා මඩොක්කෝම යටට ගිහිල්ලා ලස්සනට වතුරටික උඩට එනවා වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක එක එක අරමුණු එනකොට පින්නත්න පිටින් හැඩ රූප පේනකොට කනට ශබ්ද ඇහෙනකොට නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස නොයෙකුත් ආකාරයෙන් අරමුණු වෙනකොට ඒ ඇතිවෙන අරමුණු හින්දා කැළඹෙන කැළතෙන ඉතාමත්ම අපහසුතාවයට පත්වෙන මේ සිත කැල ඒවා ඉදිරියේදීම ලෝයේ රූප ඉදිරියේ සද්ද ඉදිරියේ ගන්ධ ඉදිරියේ අරමුණු ඉදිරියේ නොසැලෙන තත්ත්වයකට පත් කරන. එතකොට කෙනෙක්ගේ මරණයක් කියන්නේ අරමුණක් තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ අරමුණක් ඇත්තටම අපිට ඇතිවෙන අරමුණක් ඒක රෝගී තත්ත්වය කියලා කියන්නේ මට දැනෙන මං රෝගී වෙලා කියලා ඒක අරමුණක්. එතකොට මේ අරමුණ ඉදිරියේ කොච්චර කම්පනයකට පත් වෙනවද මේ සිත කොච්චර කැළඹෙනවද අප්‍රියන් දකිනකොට අප්‍රියන් හා එක්වෙන්න සිද්ධ වෙනකොට මම මේ කියන ඒවට ඍජුව මුණ දෙන්න ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අප්‍රියන්ගෙන් එක්වෙනකොට කැමති දේ නොලැබෙනකොට රෝගී තත්වයන් අරමුණු වෙනකොට වයසට යන එක අරමුණු වෙනකොට ඒ වගේ ජීවිතය ජීවත් කරවනකොට තමන්ගේ ප්‍රිය අයගේ මොහොතක ප්‍රමාදයක් නරක වචන ඇහෙනකොට නරක ක්‍රියාවන් දකිනකොට අනිත් අයගේ කොච්චරනම් කැළඹෙනවද හිත කොච්චරනම් කරදරකාරීද කොච්චරනම් නොසන්සුන් වෙනවද එනම් හිත ජලාසයක් නම් ඒක හැම වෙලේම කැළඹෙන ගතියක් තියෙනවනම් කොයි වෙලාවකත් සංසුන් වෙන්නේ නැහැ. මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැම වෙලෙම වෙනස් වෙවි. අපේ සිත කලඹනවා පින්නත් නේ. අන්න ඒ කැළඹීම සිද්ධ වෙන තාක්කල් අපිට සැනසීමක් නැහැ. මේක අයින් කරගන්න තියෙන ක්‍රමයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මරණය ඉදිරියේ රෝග ඉදිරියේ නපුරු වචන ඉදිරියේ නපුරු ක්‍රියා ඉදිරියේ අන් අයගේ මරණය ඉදිරියේ අන් අයගේ රෝගී තත්ත්වයන් ඉදිරියේ අන් අයගේ කුමන හෝ කාරණාවක් ඉදිරි වැරදි වචන වැරදි ක්‍රියා ඉදිරියේ තබා කිසිමම කිසි දෙයකින් කම්පණය නොවෙන සිතක් ඒ සමාහිත තත්ත්වය සියලු දෙනාට උදව් කරන මෛත්‍රියෙන් කටයුතු කරන සුන්දරම තත්ත්වයක්. ඉතින් එහෙම තත්ත්වයකට හිත පත් කරගත්තාම කොච්චරනම් සැනසීමක් තියෙනවද කියලා මොහොතකට හිතන්න.
කොයි තරන්න දුකක් විඳනවද කියලා හිතන්ට තමන් මේ ගෙවන ජීවිතේ මොනවද මේ දුක්විඳන්නේ මොනවා හින්දද මේ දුක්විඳන්න කියලා බලන්න. වෙන කුමන දෙයක් හින්දවකත් නෙවෙයි මේ දුක් විඳින්නේ මාත්‍රීය සැනසීමක් සඳහා, ඉවරක් නැති සැනසීමක් සඳහා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා හොඳින් හිත හිතම බලන්ඩ මේකට හේතුව මෙන්න මේ අවිද්‍යාව. ඉතින් ආර්යෂ්ටයක මාර්ගය වර්ධනය කරොත් මට මේ ගතියෙන් අයින්වෙන්න පුළුවන්. මේ ගතිය මොකක්ද කියලා බලන්ඩ. ඉවරක්ම නැති දේ ඉල්ලන මේ හිත තෘප්තිමත් වෙන්නේ නෑ. තෘප්තිමත් වෙන්න නෙවෙයි, අවශ්‍ය දේ දුන්න නැත්තම් පැහැදිලිවම කරදර කරනවා. ඉවරක් නැති කරදර ගොඩකට දානවා. ඒක හින්දම තමයි අපි මේ කාරණාව නැවත නැවත සිහිපත් කරන්නේ. ඒක හින්දමයි මේකෙන් අතමිදෙන්ඩ පුළුවන් හිත මේ ලෝකේ ඇත්ත තත්ත්වය දැනගත්ත ගමන් කලබල වෙන්න කරදර වෙන්න දෙයක් නැති බව තේරෙනවා. එතකොට හිත සමාහිත වෙනවා. ඒ වගේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධය නිබ්බාන සංවත්ත තියෙනවා. ඒකුත් ශේත්‍රයන් පිළිබඳව අපි නොදන්න, අපිට නොපෙනෙන, නොතේරෙන ශේත්‍රයන් පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් ගත්තොත් අන් අයගේ සිත් දැකීමේ නුවණක් ඕනම් පහළ කරගන්න පුළුවන්. පරචිත්ත විජානනය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, අතීත භවයන් දැකීමේ නුවණ, චුතුපපාත ඥානය, ඒ සත්වයන් උපදින්නා වූ තැන් දැන ගන්නා වූ නුවණ, මේවා ඔක්කොම දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥානය කියන්නේ දෙවියන්ගේ ශබ්ද අහන්න පුළුවන්, දෙවියන් වැනි අදෘශ්‍යමාන සතුන් දකින්න පුළුවන් නුවණක් මේ මනසේ ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ එවැනි විශේෂ ඥානයන් ඇතිකර ගැනීම මේ අවශ්‍යතාවය නුත් තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇතිකර ගන්න කෙනාට පෙර භවයන් පිළිබඳව දැනෙනකොට තේරෙනකොට අන්න එක අන්තයක් නැත්තරම නැති වෙලා යනවා. එතම මේ ජීවිතයෙන් ඔක්කොම ඉවරයි කියලා තියාගෙන ඉන්න අන්තයක් තියෙන දෘෂ්ටි 62 ගැන කතා කරද්දී බ්‍රහ්මජාල සූත්‍රයේ පූර්වාන්ත අපරාන්ත කියලා තියෙන මේ ජීවිතය ගැන තණ්හා උපදින්න එක හේතුවක් තමයි ඒ පැති ගැන තියෙන අදහස්. පූර්වාන්තයට අපරාන්තයට තියෙන අදහස් වල තියෙනවා මේ ජීවිතය මෙතනින් ඉවරයි කියලා. එතකොට මෙතනින් සම්පූර්ණ ඔක්කොම ඉවරයි. ඒකින්ද හොඳට කාලා බීලා නාලා ඇඳලා ඉන්න ඕනේ, සැප විඳමින් ඉන්න ඕනේ කියලා තියෙන ඒ අන්තයන් අයින් වෙලා පටිසම්පන්න බව තේරෙනවා. භවෙන් භවය සකස් වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. ඒක කොහොම නමුත් කමක් නැහැ. ඒවා අත්‍යවශ්‍යම නැහැ නිවන් දකින්න. ඒ ත්‍රිවිද්‍යාවන් පහළ කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් හැබැයි ඒවා කරගන්න පුළුවන්, ඒ එවැනි තත්ත්වයකට තමන්ට පත් වෙන්න පුළුවන්. ධ්‍යාන මට්ටම් වලට, ඔයනි විශේෂ ඥාන වලට විතරක් නෙවෙයි. අපි දැන් මේ දේශනා මාලාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කුමක්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරගන්නවා කියන්නේ, මාර්ග සමාධිය මාර්ග සිත උපදවා ගන්නවා කියන්නේ කුමක්ද කියන තැනටපත් වෙන්න පුළුවන් එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරන කෙනාට අන්න බලන්න අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි නිවන් දැකීමට තියෙන ක්‍රමවේදයක් තියෙන බවත්, මේ ලැබිලා තියෙන ජීවිතයේ මේ ක්‍රමවේදය අත්හදා බැලිය යුතු බවත්, නැවත නැවත ඒක තුළින් ලැබෙන සැනසීම, උපද්‍රව රහිත බව, මෙතන තියෙන දැනෙනකොටම අපි උපද්‍රව සහිතයි. ඇයි? අපි අතින් මේ ජීවිතයේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර ආදිය කෙරෙන්ට තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. අන්නේ කෙරෙන්ට තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩිහින්දා අපිට ඒකෙන් අතමිදෙන්ට බැරිහින්ද අපි බොහෝ උපද්‍රව සහිතවයි ජීවත් වෙන්නේ. ඊළඟට ඉවරක් නැතුව මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඉල්ලන මේ තණ්හාව
අපේ හිත තුළ උපදිනවා. උපදිනකොට ඒක උපදින්නේ අපේ පින්වත්නේ දැවිලි තැවිලි සහිතව ආශ්‍රව කියලා කියන මන් නිබඳව නිබඳව කියන්නුන් ඒ දැවීම ඇතුළෙන් එන්නේ ඒ කවුරුත් අත්දැක කළ තියෙනවා. ඒක නිකන් ලොකු අසනීපයක් වගේ දරන්ඩ බැරි එක බලන්න මම මේ කියද්දිත් කියද්දී තමන්ගේ හිත පැත්තට හැරිලා බලන්න ඕනේ. සමහර රූප දකින්න ඕනේ කියලා හිත වෙලාවකට කරන මගඩිය කරන අරගලය අත්දැකලා නැද්ද? කොයි මොහොතක හරි දකින්න ඕනේ, ඉක්මනටම දකින්න ඕනේ, නොදැකම බෑ කියලා දාන තල්ලුව ඇති කරන තත්වයක් තියෙනවා. ඒකේ ඒක තුළ මේ තුවාලයක් හැදිලා වගේ රත් වෙන දැවෙන ගතියක් දැනෙනවා. තුවාලයක් හැදිලා වගේ. ඒක මේ දැන් තියෙනවද කියලා බලන්න. මේ දැන් තියෙනවා නම් එහෙම රත් වෙන දැවෙන ගතියක් අපිට පුළුවන් මේ දැන් තියෙනවා නම් එවැනි රත් වෙන දැවෙන ගතියක් අපිට පුළුවන්කම තියෙනවා තේරුම් ගන්න. ඒක තමයි තණ්හාව කියලා. එතකොට අන්න ඒ තණ්හාවෙන් අත මිදෙන්න තමයි අපි මේ ගන්න කොහොම උත්සාහයන් ගන්නෙ. අන්න ඒ තණ්හාව ක්ෂය කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙම එකක් නෑ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉදිරියේ. අර අස්සජි මහරහතන් වහන්සේ ගැන කිව්වා වගේ, මම අර අතෘප්තිකර දේවල් තෘප්තිමත් වෙන මොහොත ගැන කිව්වා වගේ තණ්හාව ක්ෂය කරලා දාන දෙයක් තමයි ආරෂ්ඨාංග මාර්ගය කියලා. කියන්නේ දැනෙන්න ඕනේ ආරෂ්ඨාංග මාර්ගය වැඩුවොත් තණ්හාව ක්ෂය වෙනවා, උපද්‍රව නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි හිත විරාගී බවට පත් වෙනවා. රාගය කියලා කියන මේ ඉල්ලන ස්වභාවය අයින් වෙලා ඒ විරාගී ස්වභාවය මොන තරම් සුවද කියලා හිතන්ඩ කිසිම දෙයක් හිත ඉල්ලන්නේ නැති තත්ත්වයකට පත් වුණාම ඒක දැනෙන්න ඕනේ. ඒ වෙලාවෙම තුවාලයක් හැදුනහම බෙහෙත් දානකොට අපිට තියෙන අදහස වගේ ඒක හොඳ දෙයක් අපිට මේ තේරුම් ගන්න. මේක තුවාලයක් හැදුනහම ඒ තුවාලය රිදෙනවා, රිදෙනකොට බෙහෙත් දානකොට තවත් රිදෙනවා. නමුත් අපි ඉවසගෙන ඉන්නවා. තිරිසන් සත්වයකට තුවාලයක් හැදුනහම අපි එයාව අල්ලලා බෙහෙත් දාලා කට බැඳලා තියන්න ඕනේ, අත් බැඳලා තියන්න ඕනේ තුවාලය හොඳ කරන්න නම්. හේතුව නැත්තම් එයා ඒක ගලව ගන්නවා. ගලවන්නේ එයාට තේරෙන්නේ ඵලය විතරයි. එයා හැම වෙලෙම බලන මේ තුවාලය ළඟ මොකක් හරි එකක් තියෙනවා, මේක ගලවලා දාන්න ඕනේ, මේක ගලවලා දාපුවම හරියනවා කියලා එතන කසනවා නම් හුර ගන්නවා. එහෙම කරන්නේ එයාට ඒ බෙහෙත් ටික දැමීම නිසා මේ තුවාලය හොඳ වෙනවා කියන අදහස එන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්න සමහර ඇත්තන්ට තමන්ගේ තුවාලෙට බෙහෙත් දාගන්නවක්වත් බෙහෙත් දැම්මොත් භාවනා කරොත් සිල් රැක්කොත් ප්‍රතිපatti මාර්ගයට ආවොත් ආරෂ්ඨාංග මාර්ගය වර්ධනය කරොත් කෙටියම කියනවා නම් ඒ ඔක්කොම මේ තුවාලේ හොඳ වෙනවා, මගේ මේ රිදීම් අඩු වෙනවා, මගේ මේ දැවීම් අඩු වෙනවා, මගේ මේ පිච්චීම් අඩු වෙනවා, මේවා සුවදායක තත්ත්වයකටපත් වෙනවා, කලබලකාරී තත්ත්වේ නැති වෙලා යනවා, ඇත්ත තේරෙනවා කියලා අදහසක් එන්නේම නැහැ. අන්න ඒ අදහසක් එන්නේ නැති අය මොකද කරන්නේ? ඒ වාගේම ඇලි ගලි වාසය කරනවා. අන්න ඒක අයින් කර ගන්න නම් නිවනේ තියෙන ඔය වටින දේ වටින తত্ত্বය ගැන යම් අදහසක් අපිට තියෙන්න ඕන බෞද්ධ විදිහට. නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියලා ඔහේ කියනවා. එහෙම නැතුව භෞතිකව අපි අභ්‍යන්තරගත නැත්තම් නිවනේ සැකිල්ල මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියන එක ගැන මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් ගැඹුරු ධර්ම කරුණක් විදිහට ඒක අපි කතා කරන්න ඕන අතර වාරයේදී මූලිකව අපි සාකච්ඡා කළ යුතුව තියෙන්නේ මේ කතා කරන්නේ නිවනේ තියෙන සාන්ත ස්වභාවය ගැන සහ මේ පංච උපාදානස්කන්ධයේ නැත්නම් අපි මේ කියන කාම ලෝකයේ තියෙන ආදීනව ගැනයි මේ කතා කරමින්. මොකද මුලින්ම නිවන් දැකීම සඳහා අපේ සිත නැඹුරු කරවන්න ඕනේ. ඒක තමයි පළවෙනිම ක්‍රියාමාර්ගය. කෙටියෙන් කියනවා නම් නිබඳව සිත තුළ නිවන් දකින්න ඕනේ කියන කැමැත්ත උපද්දවන්න ඕනේ. අර පංචකාම සම්පatti අපි කලින් තේරුම් ගත්ත
පංචකාම සම්පත්තියෙන් සැප විදිින්ඩෝ නෑය කියන අදහස්සට වැඩිය නිවන්දකිින්ඩෝ නෑය කියන කැමැත්ත උපද්ද වණ්ඩෝ නෑ. ඒ සඳහා තමයි ඔය ආදීනව ආනිසංස මෙනෙහි කිරීමක් සිද්ධ කරන්නේ. ඒ ආදීනව ආනිසංස මෙනෙහි කරමින් අපි මොකද කරන්න ඕනේ? හිතේ කැමැත්ත උපද්ද වණ්ඩෝ නෑ. එහෙම කරනට කැමැත්තක් උපදිනවා. ඒ කැමැත්ත විසිරයන්ඩ නොදී, අඩුවෙන්ඩ නොදී, හැකිලෙන්ඩ නොදී, නොසන්සුන්කමට යන්ඩ නොදී අපි ඉදිරියේදීක සාකච්ඡා කරනවා. ආරක්ෂා කරගත යුතුව තියෙනවා ඒ කැමැත්ත. ඉතින් එක හින්දා මේ මෙනෙහි කිරීම් කරමින් ආදීනව ආනිසංස ආදිය හොඳින් මෙනෙහි කරමින් අපි ඔය කියන තැනට එන්ඩ ඕන. ඉතින් අද දවසේ අපි ක්‍රියාකාරකම ධර්මදේශනාව එක් අපි සාකච්ඡා කරන්න ඕන ක්‍රියාකාරකමක්. දැන් ඊයේ දවසේ ක්‍රියාකාරකමට මේක එකතු වෙනවා. අද දවසේ අපි ඉගෙන ගන්න ක්‍රියාකාරකම තමයි මම දැන් කතා කරා වගේ ආරම්භ කරපු වෙලාවෙ ඉඳන් අපි නිවන් දැකීම කියන එකේ ආනිසංස, අර කැලේක ඉන්න කෙනෙක් ඒ කැලෙන් පණින්න ඕන කියලා හිතෙනවා වගේ. අපි හිතන්න මෙන්න මෙහෙම, අපි ඊයේ දවසේ කතා කරා එහෙම එකක් සම්පූර්ණයෙන් මං පහරන හොරු ඉන්න කැලේක, විසකුරු සර්පයෝ ඉන්න මහා කටු අකුල් තියෙන භයානක කැලේක ඉන්න කෙනෙක් ඒ කැලෙන් අයින් වෙන්න ඕන කියලා අදහසක් එනවා වගේ කියලා හිතෙනවා කියලා. එතකොට ඒ කැලෙන් අයින් වෙන්න ඕන කියලා අදහසක් ඇවිල්ලා හොරු අරහෙ පාන්නනකොට මෙයා දුවගෙන 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 එනවා කියලා හිතනද, මේක ධර්මයේ තියෙන උදාහරණයක්, සූත්‍ර ධර්මයේ තියෙන උදාහරණයක්. මෙයා දුවගෙන දුවගෙන එනකොට යාට ලොකු ගඟක් හම්බෙනවා. මේ ගඟෙන් එහා පැත්තේ එයා දකිනවා මිනිසෙක්. එයා කවුරුත් එයා පන්නන පාටක් නැහැ, කවුරුත් එයාට කරදර කරන පාටක් නැහැ. එයා සුවසේ එහාට මෙහාට නිදහසේ ඉන්නවා දකිනවා. මේ පැත්තේ අරහෙන් හොරු එනවා, මේ පැත්තේ අරහෙන් සත්තු ඉන්නවා, භයානක සත්තු ඉන්නවා, කටු අකුල් තියෙන මේ පැත්තේ මහා කරදරකාරී පැත්තා. ගඟෙන් එහා පැත්තේ එයා දකිනවා ලොකු සුවදායක, ඉතා සුවදායකව මිනිස්සේ කරදරයක් නැතුව නිශ්චලව ඉන්නවා. දැන් මෙයාට මේ දෙපැත්ත සංසන්දනය වෙනවා. සංසන්දනය වෙනකොට මෙයාට දැඩි අදහසක් ඇති වෙනවා, මං එහා පැත්තට පින ගන්න ඕනේ කියලා. එහෙම හිතිච්ච කෙනෙක් නේද මේ පැත්තේ කැලේ තියෙන ආදීනවයත්, අර පැත්තේ ගඟෙන් එහා පැත්තේ තියෙන සුවදායක තත්ත්වයක් දෙක සංසන්දනය වෙච්ච කෙනා මොකද කරන්නේ? එක පාටම ගඟට පැනලා සැඩපහර අභිබවා තමන්ගේ අත් දෙකෙන් කකුල් දෙකෙන් ලොකු වීරයක් අරගෙන සැඩපහර කපාගෙන එහා පැත්තට පිනන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමයි ආදීනව දැක්ක කෙනා ඊයේ දවසේ කතා කරා වගේ ඒකෙන් අතමිදීමේ ආනිසංස, මේ කාමසුකල්ලිකාන යෝගයෙන් අතමිදීමේ ආනිසංස හොඳින් මෙනෙහි කරපු කෙනෙකුට අන්න මොකද වෙන්නේ? ගඟට පැනලා පීනන්න ඕනේ වගේ මේ උගුලෙන් ගැලවෙන්න නම් ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය වඩන්න ඕනේ කියලා. ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය කියලා කියන මේ ක්‍රමවේදය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න වර ගඟෙන් පීනලා යන කාලය වගේ තමයි ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය වර්ධනය වෙන කාලය. එහා පැත්තේ ඉන්නේ නිවන් දැක්ක කෙනා කියලා හිතන්න. මේ පැත්තේ පෘථග්ජන කෙනා, මේ දෙන්න අතර තියෙන කලයුත්ත තමයි පීනන එක, පීනල එහා පැත්තට යන එක. අන්න ඒ වගේ කලයුත්ත තමයි ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය වර්ධනය කරන එක. එහෙනම් අද අපි ක්‍රියාකාරක මලුත් කරනවා අපිට ඒ වගේ අදහසක් නිබඳව එන විදිහට. කුමන අදහසක්ද? මේ තියෙන සම්පූර්ණයෙන් මේ තියෙන ගැටලුවෙන් අතමිදෙන්න ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය වර්ධනය කරන්න ඕනේ කියලා අදහසක් එන විදිහට, කැමැත්තක් උපදින විදිහට අපි අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. දෙපැත්ත මෙනෙහි කරලා පංචකාම සම්පත්තියේ තියෙන ආදීනවයත්, නිර්වාණ සාන්තියේ තියෙන ආනිසංසයත් මෙනෙහි කර කර මෙනෙහි කර කර තමන් දැනගන්න ඕන තමන්ගේ හිත අවශ්‍ය විදිහට හදන්න. ඒක තමයි අපි මෙච්චර මේ ධර්ම දේශනාවල මේවා මෙච්චර විස්තර කරන්නේ. එහෙම හිත හදන්න ඕනේ. හැදුවේ නැත්තම් මේ වැඩේ වෙන්නේ නැහැ. කැමැත්තයි උපදවන්න ඕනේ. කැමැත්ත උපදවන මේ කැමැත්ත හින්දාම සමාධිය උපදිනවා. ඒ කැමැත්ත හින්දාම වීරිය උපදිනවා. කැමැත්තට කියන ඡන්දය කියලා. ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත ඉද්ධිපාදම් භාවේති.
ඉර්ධිපාදයයි ඒ වැඩෙන්නේ. එනම් මේ උපද්ධවන කැමැත්ත ඉදිපාද වර්ධනය වන දක්වා යන ඉදිපාදය වර්ධනය වන කියලා කියන මාර්ගසිත වර්ධනය වෙනවා කියන එක. අද මේ ක්‍රමේ පැහැදිලි වෙන්න ඕනේ. තමන්ගේ සිත නිවනේ අලවා වාසය කරන්න වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. නැත්නම් ආය සරයක් කර ප්‍රාථමික තැනටම අපේ හිත වේගෙන් ඇදෙනවා. ඒ වේගෙන් ඇදෙන්න නොදී හිත රැකගන්න ඕනේ. හැම වෙලේම මෙවැනි ක්‍රියාකාරීත්වයකට අපි අවතීර්ණ වෙන්න ඕනේ. නම් අද දවසේ ක්‍රියාකාරීත්වය ඒකයි. හොඳින් මෙනෙහි කරන්න නිවනේ තියෙන ආනිසංස මෙනෙහි කිරීම. ඊයේ දවසේ කාමසුකල්කානියෝගයේ තියෙන අදීනව මෙනෙහි කිරීම. දැන් මේ දෙකම එකට කරලා එකතු කරලා මෙනෙහි කිරීම සිද්ධ කරගන්න ඕනේ. නිබන්ධව මෙනෙහි කරන්න ඕනේ අරමුණේ හිත අලවා වාසය කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. නිවන් මඟ විමසුම.